අයිබෝන් 2020 ලග්න 12ට ඇතිවන පලාපල තත්ත්වයන් පිළිබඳව තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වසරේ 2020 වසරේ ග්‍රහ යුද්ධ 11ක් ඇති වෙනවා. ඒ ග්‍රහ යුද්ධ 11ක් ඇති වෙන වසර මේ දෙසැම්බර් මාසයේ 26 වෙනිදා දන්නවා වල්ලාකාර සූර්යග්‍රහණය සිද්ධ වුණා. මේ සූර්යග්‍රහණය නිසා දින 3-4ක් යනකොට ඊයේනේ වුණේ බලන්න ලෝකේ කොයි හරි රටක ලොකු විනාශකාරී දේවල් සිද්ධ වෙන්න පුළුවන්. සුළිසලොග නිසා, මහ වැසි නිසා ඒව හට ගන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන් ගම්මතුරු වගේ තර්ජන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕන. පස් මේ දින කීපයක් තමයි මේ ඉදිරි දින කීපය. කියන්නේ අද 27යිනේ, 28, 29, 30 වෙනකම්ම මේ සූර්යග්‍රහණේ අනිටු ඵල විපාක අපිට ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අවධානය යොමු කරමින් 2020 වසරේ ලග්න 12ට ඇතිවන තත්ත්වයන් තමයි මුලින්ම කියන්න බලාපොරොත්තු වෙන. විශේෂයෙන් මේ වසරේ අපි කවුරුත් බිය ගන්වන සෙනසුරු මාරුවක් සිද්ධ වෙන්න නියමිතයි. ජනවාරි 24 වෙනිදා අවුරුදු දෙකහමාරකට සැරයක් තමයි මේ සෙනසුරු මේ ග්‍රහ මාරුව සිද්ධ කරන්නේ. රාශියෙන් රාශියට මේ අවුරුදු 30කට විතර පස්සේ තමයි සෙනසුරු තමන්ගේ මකර රාශිය සක්සෙස් රාශියට පිවිසෙන්නේ. මේ ගමනේ අපි කලින් සඳහන් කරා ලග්න 3කට විශේෂ සුභඵල උදා කරනවා කියලා. සෙනසුරු මාරුව කවුරු හරි බැලුවේ නැත්නම් විතරෝණ විජයමුණි YouTube channel එක subscribe කරලා ඔබලට ඔබගේ සෙනසුරු මාරුව සුබදායකද කියන තත්ත්වය බලා ගන්න පුළුවන්. අනික කාට හරි මේ සෙනසුරු ඒරාෂ්ටකේ ලග්නයකට අපි නරක තත්ත්වයක් පෙන්නුම් කරලා තියෙනවා නම් ඒකින් කෙරෙන්න ඕනේ මොකද්ද? තමා ඒකට ලෑස්ති වෙන්න ඕන. මම නරකයි කියලා තියෙනවා නම් ඒ විපත් කරදරකාරී තත්ත්වයන් ඇති වෙන දේවල් නොකරමින් වළකින්න ඕන. වාහන පදවල ගෙනෙන්න මේ අවුරුද්ද මාරක කියලා තියෙනවා නම් ඒ පදවලම තමන්ට තිරංග තද කරගන්න පුළුවන් ආකාරයට එහෙමයි අපි හිතන්න ඕනේ. සමහර රූපන් දැක්ක කියලා තියෙනවා විශ්වාස කරන්න බෑ. මේ කොච්චර ගුවත් තේරෙන්නේ නැහැ. සෙනසුරු කියන්නේ මහා පොළොව වගේ 815 කුණයක් විශාල චන්ද්‍රයෝ 48ක් ඉන්න ග්‍රහයි. මෙයා ඇවිල්ලා විෂ්ණු දෙවියන්ට බටකොළ කෙවුවා කියලා අපි ආමන්ත්‍රණය කරන්නේ අපේ අකුසල් කර්ම වලට. මෙයා පුදුමාකාර ලෙස මිනිස් ජීවිතයට හානි පමුණුවන කෙනෙක්. මෙයා තපසට විතරයි සහයෝගය දෙන්නේ. ඒ කියන්නේ ආගමික පැත්තට උදව් උපකාර කරන භාවනා වැඩ කරන්න, මහානදම් පුරන්න, ඒ වගේ දේවල්. අනිකුත් දේවල් වලට සෙනසුරු වැඩියේ උදව් උපකාර කරන්නේ. කිසි කෙනෙක් හොඳට කාල බිල යහතින් ඉන්නවට කැමති නැති ග්‍රහය සෙනසුරු කියන්නේ ඊර්ෂ්‍යාකාර ග්‍රහයි. ඒක අපි පිළිගන්න ඕනේ. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ දෙවෙනිට විශාල ග්‍රහය. ඒකයි යාට මේ ලොකු බලපෑමක් කරන්න පුළුවන්. බ්‍රහස්පති දිව්‍ය රාජයේ බලපෑම අඩු වෙලා තියෙන බ්‍රහස්පති ඉන්නේ ටිකක් සෙනසුරුටත් ඈතින් ඉන්නේ. ඒක නිසා එයාගේ බලපෑම අපේ වගේ රටවල් වලට, අඩු යුරෝපාව වගේ රටවල් වලට බ්‍රහස්පතිගේ බලපෑම ටිකක් වැඩි කියලා තමයි පුරාණ ආචාර්යවරු සඳහන් කරලා තියෙන්නේ. ඒක නිසා මේව ඔක්කොම හිතට අරගෙන සෙනසුරුගේ මහා දසාවක් Tamante යන්නේ නැත්නම් ওই කියපු නරක තත්ත්වය ඇති වෙන්නේ නැහැ. අන්න ඒකයි. යම්කිසි ලග්නයකට ලග්න 3කට තමයි හොඳ වෙන්නේ සෙනසුරු මාර්ගයේ. මොකද සෙනසුරු ගෝචර පණ දෙන්නේ 3-6 කළා යනකොට. එතකොට සෙනසුරුගේ මහදසාවක් තිබ්බොත් සෙනසුරු උපරිම සුභඵල දෙනවා. සෙනසුරු අනිකුත් රාශිවල ගමන් කරනකොට සෙනසුරුගේ මහදසා අතුරු සා තියෙනවා නම් මොනවද කරන්නේ? දික්කසාද කරනවා මිනිස්සු. අත්තන්නේ ඒ රාෂ්ට්‍රකයක් ගමන් කරනවා, විවාහය කඩනවා, ප්‍රේමබන්ධ කඩනවා, නඩු හබලට පටලවනවා, ඉරවිලංගුවේ දානවා, අසල්ල කර්ම වලට භාජනය වෙනවා, හදිසි අනතුරු වෙනවා, ලෙඩ රෝග මතු වෙනවා. මෙන්න ඕන දේවල් ඔක්කොම වෙන්නේ මේ කාලය තුල. ඒක නිසා හොඳට
තමන් මේ ගැන හිතලා කටයුතු කරන්න ඕන. ජ්‍යොතිෂය කරේ විශ්වාසයේ බිඳ වැටෙන්නේ නැති ගොඩක් අයගේ එස්සජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස දිනනවා කියලා කොන් ජ්‍යොතිර්වේදීන් කඩේ ගියානේ. ඒක නිසා මම මේ විග්‍රහය කරේ ලග්න පලාපල ගේන්න කලින් ඔහුගේ වකවානුවේ අපිට කියන්න තිබ්බ දේවල් ගොඩක්. 2016 ජනවාරි 19 වෙනිදා කියපු අනාවැකිය සාර්ථක වුණා. ජනාධිපති වෙනව කෝවා ගෝඨාභය මහත්තයා, මහින්ද මහත්තයා කැමති වෙනව කෝවා. දැන් මේවා වෙලා තියෙනවා. මට ඔය Facebook වල YouTube වල වෙනපුවයි දැන් හිතන්න. අමුදා මිනිස්සුන්ට වළින්න කලින් මොනවද මේ කිව්වේ කියලා. අවුරුදු 4ක් කලින් මෙහෙම කියපු జగතේ ලංකාවේ ලෝකේ ඉන්නවද? හා ඒකත් මිනිස්සුන්ට ලකුණේ මේ ඡන්දයට සති දෙකක් විතර කලින් මේ ඉන්දියාවේ මේ ජ්‍යොතිර්වේදී කියපු එක තමයි ලොකුවට Facebook වල YouTube වල දාගෙන ගියේ. අනාවැකිය 15ක් කියලා තියෙනවනේ මං සාර්ථක ලෙස. ඉතින් ඒ මගේ අනාවැකිය කරේ විශ්වාසය දපපු අයට මම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. හැබැයි මට බැනපු අයට දැන් හිතෙන්න පුළුවන් අපි බැන්න මේ මිනිස්සයට අපරාධ. මම අනාවැකි අපක්ෂපාතිව කියලා තියෙනවා. මම මෙච්චර අනාවැකි කියපු නිසානේ ආචාර උපාධියක් මට පිරිනැමුවේ ලෝකේ. මේ ඒක නිසා තමුන්නාන්සේලා තමුන්ගේ කේන්දරේ බලනකොට විශ්වාසවන්ත පුද්ගලිකුවෙන් කේන්දරේ බලා ගන්න. දැන් ජ්‍යොතිෂය බොරු කියලා කෝනේ සජිත් දිනුව නැත්නම් ඒක ඔක්කොම තමන්ගේ ලාභ ප්‍රයෝජන තමයි තමන් ගැතිකම් දක්වන පක්ෂ වෙනුවෙන් ඒ පෙනී සිටියේ. ඔය සරච්චන්ද්‍රල වගේ අය. විශේෂයෙන් සරච්චන්ද්‍ර ඊළඟට අර යෝගී සුජිත් නිසාන්ත මොන මේ බොරු කාරයෝනේ. යෝගියෙක් කියලා තමන් දාගත්තම මිනිස්සු හිතනවා ඇත්තටම මේ මිනිහා යෝගියෙක් කියලා. ඒ තරම් මානසික තත්ත්වයේ දුර්වල මිනිස්සු ඉන්නවා මේ රටේ. ආ යෝගියෙක් යෝගී කියලා කියන්නේ නැහැනේ කවදාවත්. කාපාට අඳින්නේ දාගෙන මේ මුළු මුලාවක් නේ කරේ. දැන් එක එක බොරු කියන දේවල් වලට තවත් මිනිස්සු ඉන්නවා නම් කියනවා කියන්න පුළුවන් මට. තවත් අය ඉන්නවා ඉස්සෙල්ලා මම තමයි කිව්වේ කියලා වීඩියෝ ගහන අය ඉන්නවා. එතකොට YouTube channel කාරේ ඔක්කොම ටික මේ UMP එක දිනනවා රජිත් දිනනවා කෝයි පස්සේ තමයි කඩේ ගියේ. ආ මගේ එක වීඩියෝ එකක්වත් මේ මිනිස්සු කරන්න ඇවිල්ලා නැහැ. මම දන්නවා මේ සජිත් ප්‍රේමදාස මේ ජ්‍යොතිර්වේදින සල්ලි බෙදුවා. ඒක හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්. ඒක මේ මහරජා සිරස මහරජා තමයි ඒ ඔක්කොම කොන්ත්‍රාත්තු බාර ගන්න කරේ. මේ රජේ මේ වෙනතුරු අපි මට ඒ ඇගීමකට ලක්වීමක් වෙලා නැහැ. අපිට ඇගීම නෙමෙයි මං කරේ මගේ සේවය. ජ්‍යොතිෂය සත්‍ය කියන ඔප්පු වෙන මම මේ කියපු අනාවැකි 15. ඒකයි මම කියන්නේ විශ්වාසයේ තැබුණා මම කිසි කෙනෙක් මම ඉදිරි වරමැති වල ගණන අනාවැකි කියන්නේ නැහැ. ඒක හය හතර දෙන පොඩි කුඩුණක් කියන්න පුළුවන්. අන්න ඒකයි මෙතන විශේෂත්වය. එහිම මම රැල්ල බලලා එහිම වාසිදායක තත්ති බලනවා කියලා 3-4ක් කලින් තමයි සියලුම අනාවැකි කියලා තියෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ ඉදිරියේදී ගොඩක් මේ රටේ මේ සෙනසුරු මකර රාශියට එන්නේ තමගේ සක්සෙස් බවනට. එයාවම එන ගමනේදී විනදට වඩා ටිකක් පීඩාකාරී තත්ත්වයන් අඩුවේ. මොකද තමන්ගේ නිවසට ආම ඉතින් අනිත් අයට හිරිහැර කරන්නේ නැහැනේ. ඒ ගැන හිතලා අපි සතුටු වෙමු. එහෙනම් තෙරුවන් සරණයි. මම මේ විග්‍රහය කරේ තමුන්නාන්සේලට පෞගිය ඒ ජනාධිපති මේ ජයග්‍රහණය පිළිබඳව මම කරපු දේ ගැන නොදන්නා ඉන්නවනම් අවුරුදු ගානක් කලින් මගේ විතරෝන විජේමුණු YouTube channel එක subscribe කරලා වීඩියෝ ඕන තරම් දාලා තියෙනවා. බලන්න පුළුවන් කවුද කියලා තියෙන්නේ ඉස්සර වෙලාම කියලා. සියලු මනාවක කියපු වීඩියෝ එකක් තියෙනවා 317,000 බලපු. ගෝඨාභය මහත්තය ජනාධිපති වෙනවා කියලා 2016 යනාවක කියපු එක දැනට 56,000 වගේ බලලා තියෙනවා. අවුරුදු 4ක් කලින් මේවා කිව්වේ. ඉතින් බොහොම ස්තුතියි. මං කෙරේ විශ්වාසය තිබුවාට ඒ වගේම මගේ YouTube channel එක දවසින් දවස subscribe කරලා මා කෙරේ විශ්වාසයෙන් කටයුතු කරන සියලු දෙනාමටත් තිරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරමි. ස්තුතියි.